අයිබෝවන් වාද විවාද සංවාද මතවාද ගොඩනගමුවදත් වාද පිටි ඡන්දේ මොන ඡන්දෙද ඉස්සල්ලෙන්නේ ජනාධිපතිවරණයද නැත්නම් පළාත් සභා ඡන්දෙද ඉස්සල්ලෙන්නේ සාමාන්‍ය ජනතාව බොහොමයි අහන්නේ. ඉතින් මෙතෙක් කල් අමතකව ගිය ඡන්දයක් හරි ඉස්සරහ වේගෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. අපි බලමු මේ දේශපාලන පක්ෂ මොනවද කියන්නේ, කොයි ඡන්දෙද ඉස්සල්ලා ඔවුන් කැමති දක්වන්නේ කියලා. අද අපිත් එක්ක එකතු වෙන ජනතා නුත්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍යනලින් ජයතිස්ස මන්ත්‍රීතුමා අයිබෝවන් ඔබ පිළිගන්නවා වාද පිටියේ. ඒ වගේම අද දවසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අපත් සමග සම්බන්ධ වෙනවා එස්.එම්. චන්දසේන මන්ත්‍රීතුමා අයිබෝවන් ඔබත් පිළිගන්නවා. ඒ වගේම අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ඒ වගේම වීර කුමාර දිසානායක මහත්මයා අයිබෝවන් කියලා ඔබතුමාවත් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කරා එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහත්මයා එකතු වෙනවා අපත් සමග අයිබෝවන් ඔබත් පිළිගන්නවා. වාද පිටිය ආරම්භයත් එක්කම නලින් ජයතිස්ස මහත්මයා දැන් අවුරුදු එකමාරකට වැඩි කාලයක් තිස්සේ කතා වුණා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කිව්වා අයින් වෙනවා, මම මේ ඡන්දෙ තියන්න බැරි වුණොත් ඉවත් වෙනවා කියලා තනතුරෙන්. ඉතින් මෙහෙම ගොඩක් ලොකු පීඩනයක් මැද්දේ ඇවිල්ලා පළාත් සභා ඡන්දේ පවත්වන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ ජනාධිපතිවරණ තියෙනවා කියලා. නමුත් හදිස්සියේම ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා මේ සම්බන්ධයෙන් තියෙන අවධානය සහ දැක්ක මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් කර ප්‍රකාශය මේ සියල්ල එක්ක අපහු පාරක් දැන් කතාබහ නිර්මාණලා තියෙන පළාත් සභා ඡන්දේ. ඒතර ඔබතුමාලා පක්ෂයක් විදිහට මොකද ජනාධිපතිවරණයට සූදානම් වෙන්නේ නැත්තම් එන ඕනම මැතිවරණයකට සූදානම් වෙනවද? චතුර රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අනුව ජනතාවට තිබෙන බලය අනුව ජනතාවට තමගේ මතය ප්‍රකාශ කරන්න මැතිවරණ පවත්වන්නට ඕනේ. අපේ මේ තිබෙන ව්‍යවස්ථාවේ හැටියට දැන් ජනාධිපතිවරයාගේ දූර කාලය අවුරුදු 5යිනේ. දැන් අපි අවුරුදු 6 19 සංශෝධනයෙන් අවුරුදු 5 කළා. දැන් ඒසාව ව්‍යවස්ථාවේ තිබෙන්නේ ජනාධිපතිවරයාගේ දූර කාලය අවුරුදු 5යි කියලා. මේ ව්‍යවස්ථාවේ හැටියට ව්‍යවස්ථාවේ විධහය කියන නැත්නම් ජනාජය ජනාධිපතිවරයා කියන පරිච්ඡේදයේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම දූරය දරන ජනාධිපතිවරයාගේ දූර කාලය ඉක්ුත්වීමට මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත්විය යුත්තේය. ඉතින් මේ රටේ කවුරුත් දැක්කා 2015 ජනවාරි 8 වෙනිදා තිබුණු ඡන්දෙන් පත්තුණු මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ඔක්කොම ඉස්සරහා දිවුරුන් දුන්නා ජනවාරි 9 වෙනිදා හවස. ඒ කාටවත් බොරු කරන්න බෑ. ජනාධිපතිවරයා වැඩ බාරගත්ත ජනවාරි 9. ඒ අනුව එතුමාගේ දූර කාලය අවුරුදු 5යි. එයාව දූර කාලය අවුරුදු 5 ඉවර වෙන මාසයකට නො අඩු සහ මාස දෙකකට වැඩි කාලයකදී ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ ව්‍යවස්ථාවේ හැටියට. කවුරු හරි ඒක වෙනස් කරන්න යනවා නම් ව්‍යවස්ථාව වෙනස් කරන්නට ඕනේ. ඒකට පාර්ලිමේන්තුවේ 3/2 ඕන, සමහර ජනමචාරණයකුත් ඕන. ඉතින් ඒ අනුව දෙසැම්බර් මේ අවුරුදු දෙසැම්බර් 8 වෙනිදාට කලින් ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ. අපිට හිතන හැටියට දැන් ඡන්ද තියන්නේ අපේ මේ පාසල් වල නිසා, සෙනසුරාදා දිනයක් යොදා ගැනීම වඩා පහසු නිසා. නිකන් හිතලා බැලුවට පස්සේ ඕලෙවල් එක්සෑම් එක එනවා දෙසැම්බර් 2. මේ සියල්ල හිතුවහම නොවැම්බර් 23 විතර ජනාධිපතිවරණය එන්න බොහෝ දුරට යකඩ තියෙනවා. ඊට කලින් පළාත් සභා ඡන්දය ආවත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ. අපි හිතන්නේ නෑ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ව්‍යවස්ථාවේ තිබෙන දේවල් සියල්ල පසක දාලා තමන් හිතුව මතේ තීන්දු දේවි කියලා. මොකද මීට කලින් ජනාධිපතිවරයා පහුගිය ඔක්තෝබර් මාසේ පාර්ලිමේන්තු විසුරුවා හැරියාම ව්‍යවස්ථාව කඩ කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ 7.0ක තීන්දුවක් ඒකමතික තීන්දුවක් ලබා දුන්නා ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කැඩුවා කියලා. ඒ නිසා මේ ව්‍යවස්ථාව එක සැරයක් කඩපු, තවත් කීප සැරයක් කඩපු අවස්ථා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ව්‍යවස්ථාව කඩපු ජනාධිපතිවරයෙක් නිසා ආයමත් එතුමා සෙල්ලම් කරන්න ගියොත් ඒක ඉතිහාසයට වෙන නරක පූර්වදර්ශයක් බවට පත් වෙනවා. සමහර විට අපිට ඡන්ද දෙකට එකපාර මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඔයි මැතිවරණ කොමිසම ලෑස්ති නම් ඡන්ද දෙක තියන්න මම හිතන්නේ පක්ෂ හැටියට අපි ඒකට මුහුණ දෙන්න සූදානම්. හැබැයි ජනාධිපතිතුමා තේරුම් ගන්න ඕනේ පළාත් සභා ඡන්දය කල් ගියයි කියලා. දැන් අපේ රටේ ජනතාව මනාපොලින් තොර කොට්ටාසයට මන්ත්‍රීවරයෙක් පත් වෙන, සමානුපාතික නියෝජන 100%ක් තහවුරු වෙන අලුත් ඡන්ද ක්‍රමයක් ඉල්ලා හිටියා. කාන්තා නියෝජන 125කුත් එක්ක. ඒ අනුව පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරා. ඒ අනුව ඡන්දය තිබ්බා. මං කියන්නේ ඒකෙදි මොන හරි අඩුපාඩුවක් වුණා නම් ඡන්ද ක්‍රමයේ ප්‍රශ්නට වඩා ඒ ජනතාව ඡන්දය දීපුරමේ තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඊළඟට ඒක පළාත් සභාවට ගෙනාවා. පළාත් සභාවට ගෙනාවට පස්සේ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කරා 3/2. ඊළඟට තිබුණේ ඒ අනුව සීමා නිර්ණය කරන්න. සීමා නිර්ණය කරා, වාර්තාවක් හැදුවා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ 3/2 අනුමත කරන්න ඕමනා වෙලා තිබුණා. හැබැයි ජනාධිපතිතුමාගේ පක්ෂයේ නියෝජිතයා පළාත් පාලන පළාත් සභා ඇමතිවරයා ෆයිසර් මුස්තාපා මහතා ඒ වෙලාවේ
සීමා නිර්ණය වාර්තා පාර්ලිමේන්තුවට ගෙනාපු කෙනා සහ යාගේ කණ්ඩායමත් ඒ සීමා නිර්ණය වාර්තා පරාජය කරන පාර්ලිමේන්තුවට ඡන්දෙ දුන්නා. මම කියන්නේ සීමා නිර්ණය වාර්තාවේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒක හරි. මොකද සමහර ওই අඩුපාඩුකම් කියලා කියන්නේ මොනවද? කොට්ටාස බෙදීමේදී සමහර ග්‍රාමසේක වසම් ඒ පැත්තට යන්න ඕනද මේ පැත්තට යන්න ඕනද? ඒව ඇවිල්ලා මහා මාරාන්තික ප්‍රශ්න නොවේ. නමුත් ජනතාව ඉල්ලනවා නම් ඒව ගැන සලකා බලන්න තිබුණා. හැබැයි මේ සීමා නිර්ණය වාර්තාව සම්මත කරා කියලා රට අනිත් පැත්ත ගහන්නේ නැහැ. ආණ්ඩුව හිටපු එක්සත් ජාතික පක්ෂයත්, ඒ වෙලාව ආණ්ඩුව හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායමත් තුනම ඒ සීමා නිර්ණය වාර්තාව පරාජය කරන පාර්ලිමේන්තුවේ ඡන්දෙ දුන්නා. මේ අනුව ඒ ක්‍රමයට ඡන්දෙ තියන්න දැන් බාධාවක් තියෙනවා. එක්කෝ සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කරන්නට උන තුනෙන් දෙකකින්, එහෙම නැත්නම් මේ සියල්ල එපා කියලා අර ජනතාව ප්‍රතික්ෂේප කරපු මනාප සහිත කොට්ටාසර මන්ත්‍රීවරයෙක් එන්නේ නැති කාන්තා නියෝජනය අදාළම නැති පරණ ඡන්ද ක්‍රමයට යන්න ඕන කියලා පාර්ලිමේන්තු තුනෙන් දෙකෙන් සම්මත කරන්නට ඕනේ. ඉතින් ওই දෙකෙන් එකක් කරලා දුන්නොත් ඡන්දෙ තියන්නට පුළුවන්. ඉතින් අපි හිතන්නේ අර පලාස් සභා ඡන්දය තියාගන්න ඕන නිසා ඡන්දෙකට යනවාද කියන ගැටලුවයි දැන් තියෙන්නේ. දැන් මේ දේශපාලනික ගේම් එකක් තියෙනවානේ. මට මේ ඡන්දෙ මේ වෙලාවේ තිබ්බොත් මට වාසි වේ. මෙහෙම තිබ්බොත් මෙයාට වාසි වේ. එහෙම මේ මේකනේ මේ දිවෙන්නේ මේක යට. මං කැමති මේක විවෘත ඔබතුමා කියනවා. චතුර මම කියන්න හැදුවේ දැන් පලාස් සභා නැතේ කියලා මේ රටේ ජනතාවට මොකද වෙලා තියෙන ප්‍රශ්නේ? දැන් පලාස් සභා වලට අයිති පාසල් පද්ධතියක් තියෙනවා. පලාස් සභා වලට අයිති රෝහල් තියෙනවා. පලාස් සභා වලට අයිති පාරවල් තියෙනවා. මට නම් පේන්නේ නැහැ ප්‍රාදේශ සභා නැති කාලේ තරම්වත් පලාස් සභා නැතේ කියලා ජනතාවට ඒක දැන්නලද ජනතාව ඉන්නෝ නෑ නෑ පලාස් සභා ඉක්මනට තියලා පලාස් සභා පිටවන්න කියලා. එහෙම ඉල්ලීමක් කොහෙවත් නෑ. දැන් මේ මොකද කරන්න හදන්නේ? ජනාධිපතිතුමා බලනවා ඇත්තටම එතුමා 2015 එනකොට ආවේ අවුරුදු පහෙන් ගෙදර යන්නම් කියලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා පාර්ලිමේන්තුවේ බලය පවරලා. හැබැයි ඕක ගත්තට පස්සේ ඒ පුටුවේ වාඩුණාට පස්සේ එතුමා ගෙදර යන පාටක් පේන්නේ නෑ. එහෙම එතුමා කල්පනා කරන්නේ ආයෙමත් සැරයක් ඉල්ලන්න. ඉතින් ඕකට මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට දීපු ගුණ්ඩුව තමයි අර ඔක්තෝබර් මාසේ කරපු පෙරලිය කුමන්ත්‍රණය. මහින්දානේ මහින්ද රාජපක්ෂ මහත්තයත් කැමැත්තෙන් එක බාර ගන්න නැති කියලා මම හිතන්නේ නැහැ. මොකද එතුමා බලන් හිටියේ ඡන්දකින් පත් වෙන්න. හැබැයි එතුමාට ගිහලා අගමැතිකම දුන්නා. දීලා බැලුවා ඒකෙන්වත් පුළුවන්ද පොහොට්ටුවේ කැමැත්ත අරගෙන ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න කියලා. දැන් ඒක එච්චර සාර්ථක වෙලා නැහැ. ඒසම එතුමාලා කියනවා අපි තනියෙන් එනවා කියලා කතාත් කියනවා. දැන් එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඕනේ මොකද්ද? මොකක් හරි ඡන්දයක් තියලා දැන් සමහර විට පලාස් සභා ඡන්දයක් වගේ එකක් තියාගෙන ඒකෙදි යම් කිසි ආසන ප්‍රමාණයක් අරගෙන එතකොට ඒකෙදි බලය කේවල් කිරීමට අවස්ථාවක් පෙන්නලා පෙන්වන්න යනවා ජනාධිපතිවරණෙදි මගේ ටික නැතුව ඕගලන්ට දිනන්න බෑ වගේ එකක්. ඔන්න ඕක නෙවෙයි එන්න හදන්නේ. නැත්තම් මේ ජනතාවගේ උමනාවකුත් නෙවෙයි. දැන් මේ ඡන්දේ කල් ගිහිල්ලා රටේ ඇත්තම දේශපාලන පක්ෂ ලොකු උද්ඝෝෂණයක් අරගලයක් කොහෙවත් කරන්නේ නැහැ නේ. මේ පලාස් සභා ඡන්ද ඉල්ලලා දැන් කවුරුත් බලන් ඉන්නේ ජනාධිපතිවරණයට. කොහොමත් ව්‍යවස්ථාවේ හැටියට කවුරු ජනාධිපති වුණත් ඊළඟට එයාට පුළුවන්කම ලැබෙනවා, එතුමාට පුළුවන්කම ලැබෙනවා මාර්තු 2 වෙනිදාන් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්න. හරිද? පාර්ලිමේන්තුවේ අපි දන්නේ මේ සඳහා 3 වෙනිදා ලැබෙයි කියලා. මාර්තු 2 විසුරුවන්න පුළුවන්. ඒතර මහමැතිවරණයක් කැඳවන්න පුළුවන් ඒ කාලෙදි. ඉතින් ඒ නිසා මැතිවරණ පෙළක් ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ මැතිවරණ කොමසාරිස්තුමත් කලබල වෙන්න ඕනේ නැහැ. ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව නීතියක් සම්මත කළා දුන්නා පස්සේ ඒ අනුව මැතිවරණ පැවැත්වීමයි මැතිවරණ කොමිසමේ කාර්යභාරය. මේ තමයි එදත්ත එතුමාස් වෙන්න ඕනේ නැහැ මේ අනිත් අය කරන දේවල් ඔළුවේ දාගෙන. හොඳයි වෙනම සුති. දැන් ජනාධිපතිතුමා එහෙම හිතුවත් බන්දුරාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා දැන් ඔබතුමාලා පක්ෂයක් විදිහට ජනාධිපතිතුමාට වේලාසන මේ ඡන්දය ඕන හින්දා එහෙම නැත්නම් මේක පළාත් සභා මැතිවරණයක් විදිහට ගේන්න හදනවා නම් එහෙම නැත්නම් ජනාධිපතිවරණේ නම් බලාගෙන ඉන්නේ රටේ ජනතාව ඔබතුමාලා පක්ෂයක් විදිහට මොන ඡන්දයටද දැන් සූදානම් වෙන්නේ? කෝකටද සූදානම් වෙලා ඉන්නේ? බොහොම ස්තුතියි චතුර ඔබ අද මට ලබා දීපු අවස්ථාව ගැන. අපි ඔබේ ප්‍රශ්නයට කෙලින්ම උත්තරයක් කිව්වොත් අපි ඕනම ඡන්දයකට සූදානම්. නමුත් අපි කවුරුත් දන්නවා දැන් රටේ ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නේ ජනාධිපති මැතිවරණය. ඒක තමයි රටේ ජනතාවගේ අපේක්ෂාව. මොකද අපි කවුරුත් දැක්කා ආණ්ඩුව යම්කිසි ගමනක් යන්න උත්සාහ කිරීමේදී විවිධ අවස්ථාවලදී දේශපාලන උවමනා මත යම් යම් තීන්දුව තීරණ ගන්න ගිහිල්ලා රටේ ගමන ආපස්සට අදින්න කටයුතු කරපු ආකාරය අපිට කාටවත් කියන්න බෑ. කිසිම විදියකින් පහුගිය
අවුරුද්දේ ඔක්තෝබර් මාසේ සිද්ධ වෙච්ච ඒ සිදුවීමත් එක්ක රටට රටේ ආර්ථිකයට රටේ දේශපාලන ගමනට හානියක් වුණේ නැහැ කියලා. ඒ තීන්දුව තනිකරම දේශපාලන තීන්දුවක්. දේශපාලන උවමනා මත බලය පවත්වාගෙන බලය ලබා ගන්න බලය ශක්තිමත් කරගන්න එහෙම නැත්නම් තමන්ට අනාගතයේදී තියෙන බලයට වඩා වැඩි බලයක් හදාගන්න ගනිපු තීන්දුවක්. ඉතින් මම හිතනවා මේ තීන්දුව ගන්න ප්‍රධානම හේතුවනේ විධායක ජනාධිපතිවරයා එතුමාගේ අනාගත දේශපාලන ගමන ගැන කල්පනා කරපු එකයි කියලා. ඉතින් ඒ නිසා එතෙන්දී අපිට කාටවත් පෙරුණා රට අලුත් දිශාවකට ගෙනියන්න ඕන නම් රටට අලුත් ගමනක් අවශ්‍ය නම් අලුත් විදියට හිතලා අලුත් විදියට ඉස්සරහට යන්න අවශ්‍ය නම් මේ රටේ වෙන කවර මැතිවරණයකටත් වඩා මුලින් පැවැත්විය යුතු ජනාධිපති මැතිවරණයක් කියලා. ජනාධිපති මැතිවරණයක් පැවැත්වුවාම ඇත්ත වශයෙන්ම හැකියාව ලැබෙනවා ඊට පසුව බොහොම කෙටි කාලයකදී මහමැතිවරණයකට යන්න අවශ්‍ය නම් මහමැතිවරණයකට යන්න පළාත් සභා මැතිවරණයකට යන්න අවශ්‍ය නම් පළාත් සභා මැතිවරණයකට යන්න එහෙම ගිහිල්ලා රටට ස්ථාවර දේශපාලන ව්‍යුහයක් හදා ගැනීමේ හැකියාව සහ ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා කියන එක තමයි මම පක්ෂයේ මතය නෙවෙයි මගේ පෞද්ගලික විශ්වාසය. හැබැයි එක්සත් ජාතික පක්ෂයට කිසිම විදියක බයක් ඇත්තේ නැහැ මොන මැතිවරණය තිබුවත්. අපි ඕන අවස්ථාවක සූදානම් විශේෂයෙන් ඔබට කියන්න ඕන චතුර අපි ලබන පස්වෙනිදා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ පිහිටවන සුවිශේෂම දැවැන්තම පොදු සන්ධානය අපි පිහිටවනවා. පක්ෂ ගණනාවක් එකතු කරගෙන ඒ කියන්නේ ඔබ ජනාධිපතිවරණයකට තිබෙන සූදානම් වැඩි කියන එක පක්ෂයක් විදියට කවර මැතිවරණයකට උනත් මුහුණ දෙන්න අපි ඒ සන්ධානෙ පිහිටවනවා. ඒ පක්ෂයේ ඒ හදන දේශපාලන ව්‍යාපාරයේ තාත්තා නායකය වෙලා පුතා තා පක්ෂයක ඉන්න දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් අපි ගොඩනගනවා. ඒකට සියලුම පක්ෂවලට අපි ආරාධනා කරලා තියෙනවා මේ රටේ ජාතික සමගිය ඇති කරන්න පුළුවන් සියලු දෙනාම එකතු කරගෙන ඉස්සරහට ගමනක් යන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් අපි ඇති කරනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම ඉදිරි දශකයක වගේ කාලයක දැක්මක් එක්ක රට ගොඩනගන වැඩපිළිවෙලකට යන්න. මෙතෙන්දී පුජ්‍යලවාදී දේශපාලනයකට වඩා පොදු ප්‍රතිපත්තියක් එක්ක රට ගොඩනගන වැඩපිළිවෙලකට යන එක තමයි මේ දේශපාලන එකතුවේ අරමුණ බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ වගේම එකතුවක් තිබුණා ඔබතුමාලා 2015 ජනවාරි යට බලයට පත් වෙනකොටත් ඒ වෙලාවෙත් ඔබතුමාලට ලොකු වැඩපිළිවෙලක් තිබ්බා මේ විෂන් 2025 වෙන්න ඉස්සෙල්ලා. ඔබතුමාලා 2020 දක්වා වූ ගමනක් තිබුණා. ඒ වගේම පොදු අපේක්ෂකෙක් ඉදිරිපත් කරනකොට මේ අරුදු පහේ වැඩපිළිවෙලක් තිබ්බා. දැන් මේ සියල්ල සාර්ථක නොවුණු මොහොතක යලිත්වතාව තව අවුරුදු 10ක සැලැස්මක් එක්ක එනවා කියන එකේ තේරුම මොකද්ද? චතුර ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව දන්නවා අපි ඒ ගණිපු වැඩපිළිල අපි කියපු ප්‍රතිපත්ති අපි රටේ ඉදිරියේ තියපු යම් යම් දේශපාලන බලාපොරොත්තු පොරොන්දු ඒවා ඉතාම සාර්ථක ඒවා. රට වෙනුවෙන් ඉස්සරහට ගමනක් යන්න පුළුවන් ඒවා. උදාහරණයක් ඇටියට අපි එදා කිව්වා මහමෙතිරණි අපි අපිට 3/2 බලයක් ලැබුණත් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළ සියලු දෙනාම එකට එකතු කරගෙන රටේ ජාතික ප්‍රතිපත්ති ටික හදන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඒකම විධායක ජනාධිපති බලතල අඩු කරන්න එදා අපේ දේශපාලන ව්‍යාපාර විතරක් නෙවෙයි ඔබ දන්නවා විවිධ සංවිධාන අපිත් එක්ක ඒ ව්‍යාපාරට එකතු වුණා මාදුලාවේ ශෝභිත හමුදුර වගේ විවිධ පුජ්‍යලෝ ඉදිරියට ආවා. ඉතින් ඒ අයගේ ප්‍රතිපත්තිත් එක්ක පොරොන්දුත් එක්ක යන්න පුළුවන් පුජ්‍යලයක් අපි තෝරගත්තා. අපි දන්නවා මේ රටේ දේශපාලන නායකයෝ නිර්පාක්ෂිකයි කියලා අපිට කියන්න බෑ. නමුත් එක පක්ෂයකට නැඹුරු නොවෙච්ච නායකයෙක් තෝරගෙන මේ ගමන යන්න තමයි එදා ප්‍රතිපත්තිමය තීන්දුවක් අපි ගත්තේ. ඒක සාර්ථක වෙයි කියලා හිතනවද? ඒක සාර්ථකුනේ නැහැ කියන එක අපි කවුරුත් දන්නවා. ඒකේ වරද තියෙන්නේ අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති වල හෝ අපේ වැඩපිළිවෙල නෙවෙයි. මම හිතනවා ඒකේ අසාර්ථකත්වයට යම් හේතුවක් තියෙනවා නම් යම් තාක් දුරට අසාර්ථකුණා නම් ඒකට හේතුව අපි තෝරගනිපු පුජ්‍යලයේ වරද. නැත්නම් අපි මේ වැඩපිළිල අපි ගනිපු ප්‍රතිපත්තිමය තීන්දුව වැරදි කියලා කියන්න බෑ. මොකද ඒ වැඩපිළිලත් එක්ක අපිට යම් තාක් දුරකට මේක සම්පූර්ණ අසාර්ථකයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ විධායක ජනාධිපති දුරය අහෝසි කරන එක ගැන අත්නෝමතික බලතල ඉවත් කරන එක ගැන දීර්ඝ වශයෙන් දිගට වාද විවාද වෙමින් මේ රටේ දේශපාලන උවමනාවක් බවට එක පත් වෙලා තිබුණා. හැම ජනාධිපති අපේක්ෂකෙක්ම ප්‍රකාශ කළා විධායක ජනාධිපති දුරය අහෝසි කරනවා කියලා. ඒ වෙනුවට 18 වෙනි ව්‍යවස්ථාව ගෙනල්ලා ඒක තවත් පුළුල් කරගත්තා විනා
කිසිම ජනාධිපතිවරයෙක් මේ පුටුවේ වාඩුණාට පසුව ඒ බලතල අඩු කරගත්තේ නෑ. නමුත් අපිට පුළුවන්කම ලැබුණ චතුර යම් තාක් දුරකට මම කියන්නේ සම්පූර්ණ 100%ම අපිට මේ අරමුණු සාක්ෂාත් කරගන්න බැරුණත් අපිට පුළුවන් වුණා. අපි එදා දීපු පොරොන්දු ප්‍රතිපත්ති බොහෝ දේවල් ඉෂ්ට කරන්න ඉදිරිපත් කරපු පුද්ගලයා නිසා තමයි මේක පස්සට ගියේ. යම් කිසි විදියක පස්සකට ආවනම් උනේ ඒක ක්‍රියාත්මක කරගන්න බැරුණේ. මොකද රට දැක්කා, මුළු රටේම ජනතාව තේරුම් ගත්තා මේ වැඩපිළිවෙල යම් කිසි දුරක අසාර්ථකත්වයකට පත් වුණා නම් කොතනක හරි. ඒකට හේතුනේ වැඩපිළිවෙල නෙවෙයි, අපි හදපු ඒ පොදු ප්‍රතිපත්ති නෙවෙයි, ඒ සම්දාන නෙවෙයි, තෝරගන්නේ පුජ්‍යලයයි කියලායි මගේ විශ්වාසය. ඒතර පුද්ගලෙක් මත නම් විශ්වාසය තබන්නේ මේ පාරත් ඔබ වැරදි පුද්ගලයෙක් තෝරලා රටට ගියොත් ඡන්ද දෙන්න කියලා මොකද වෙන්නේ? දැන් ඔබට තේරෙයි අපි පස්සෙන්ද අපි පුජ්‍යලය මත විශ්වාසය තියන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම පස්සෙන්ද වෙනකම් මේක මම හිතන්නේ ප්‍රකාශ කරන එකත් ඒ තරම්ම නිවැරදි නැහැ. පස්සෙන්ද ප්‍රකාශයට පත් කරන්න යනවා. අපි මොකද්ද හදන්න යන වැඩපිළිවෙල කියලා නායකත්ව මණ්ඩලයක් හදලා ඉදිරියට ඒ ගමන ඉස්සරහට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. නායකයෝ ගොඩක්. නායකෝ සියලු දෙනාම එකතු වෙලා තියෙනවා. අපි කෙටි විරාමයකට ගිහින් එනකන් ඉන්න මේ වාද පිටියේ.